ෆ ස පවනිදවස අපි ගිය සතියේ මිෝනිහங்குු පලවෙනි පාඩම පටනි පාම පට අරගෙන එක අපි භාගයක් විතර කරගෙන ගිය ඊනඟට අද මම අදා මම කරන්න බලාපොරොත්වේෙන මින්න්නු නිහු පොතේ ඉතුරු කොටස අපි අපි ගිය සති පළවෙනි පාඩම වචන මාලාාව සාකච්චා කරගෙන ගිය ඊට පස්සේ දදරේ ඊට පස්සේ අපි ඊට පස්ස අපි වානිපාතය වානිපාතය ගැන සාකච්ඡා කරා වානිපාතය කොහුමද වාකයකට ඒ දෙන්න කිය සාකච්ඡා කරා ඒක සාකච්ඡා කරලා මම උදාහරටිකක් ඔගලන් සාකච්චා කල න්න මේ වානිපාතය දෙදන හැටේ වත්තශිවා කයිශයින් දෙෙස් මම සමාගම් සේවකයෙක් වෙමි කියන එක අරගෙන ඔගලන්ට ඒ ගැන පැදිලි කල්ල දුන්න මේ ඊළඟට ඔන්න මෝනි පාතය අපි මෙන්න මෙතනින් තමයි ගිය සතිය කලාසක නැමත් වෙන හරි අපි ඊළඟට සසාකච්චා කරන්නේ යන්නේ මෝනිපාතය භාවිතය මං මෙතන මේ විදියට සඳහන් කරලා තියෙනවා දෙවනවාක්‍ය ආක්‍යාතය පළවනිවාක්‍ය ආක්‍යාතයට සමානන වාවෙන්ුවට මේ මෝ යොදාගත හැක මෙහි සිංහල එච්චන අදහස ඇත කියම මෙතන සඳහන් කරලා තියෙනවා එගැන් දෙවනවාක්‍ය ආක්‍යාතය න අන්තිමකොටස අප පලනිවාක්‍ය මොකක් හර කියනවා අ පස දෙවැනි වාකයක් මොකක් කර කියනවා මේ දෙවනි වාක අන්තිමකොට සහ පළ ආක්‍ය අන්තිමකොටස එක සමානනං අපට මේ මෝදාල කියන්න පුළුවන් අනේකව අපේ මේ උදදාාහරමගින් පැහැලි කරගම මෙහෙම වට තේරෙන්නේ නෑ හරි බලන්නත නාපදයක් මෝනිපතේදාන හැඩි තමයි පැදිලි කල්ලා තියෙන්නේ සන්තොසු සංවා ගුරජරු ින්දෙස් සන්තොසු සංවා ගුරජරු සිින්දෙස් අපි මේක ඉගෙන ගත්තා සන්තසු මහතා බ්‍රසිීල් ජාතිකයෙක් වේ බුරජිරු ජිං කියලකයන්නේ බ්‍රසිීල් ජාතිකයා කියනක සන්තසු සංකලකයන් සන්තසු මහතා කියන එක පළවෙන් නාම්පදසා දෙවෙන් නාම්පදය අපි වානි පාතේ දාළ එකනෙකල් සම්බන්ධ කරා මරිය සම්මෝ බුරජිරු ජින්දෙස් එතක බලන්නත මරිය සනුත් බ්‍රසිීල් ජාතිකයෙක් වය කියලාපිට කියන්න පුළුවන්නේ උඩෙක්කෙන උඩෙක්කනා ග්‍යාක්‍යාතය බුරජර ිනිිදෙස් ක අටෙක්කනා ්‍යාක්‍යාතයයක් පුුරජර ජිින්දෙස් බ්‍රසිීල් ජාතිකය එතකොට මෙන්න මේක් වගේ අවස්ථාවකද අපිට කියන්න පුළුවන් මෙන්න මෙත් බ්‍රසිීල් ජාතිකේ කිය කියන කොඩට අපිට මෙතන්ට මෝනිපාතය දාන්න පුළුවන් මෝ කියනකි අර සිංහල එත් කියන අදහසේනවා මරිය සංමෝ බුරජරු ජන්දෙ මරිය මහතාත් බ්‍රසිීල් ජාතිකයෙක් වේ කියන අදහසත් එතනින් එනවා ඊළඟට බල අන්න හිතෝ මෝබුර ජිරු ජිින්දෙස් අර පුද්ගලයාත් බ්‍රසිීල් ජාතිකයෙක් වේ කියන අදහස එතනින් එනවා ඔන්න විදිර අපිට මෙන්න මේ මෝනිපාතය යොදාගන්න පුළුව යොදාගෙන වාක්කය නිර්මාණය කරන්න පුළුවන් බන් දැක්ක සහර කට්ටිය මේටිකත් කරලා තිබුණා ලාසගේ සාකච්චා කර නිස්සල්ල මේටිකත් කරපු කට්ට හිටියයි මො මෙන්න මේ විදිෙන තමයි මෝනි පාර්තය මෙතැදිී යොදාගන්නේ මේක මොනහ ප්‍රශ්න තිනයිඉන්වද මේ මෝනි පාද ඊන් උදාහරටි කෝගලන්ට පැහැගලි කල්ලා දෙන්නා බල මෙ යමද සංවා ගිංකොයින්ද මු සම්මෝග කොයින්ද යමද මහත්්‍ය බංකු සේවකයෙක් වේ කීම් සනුත් බැංකු සේවකයක් ද කියල මෙතයි ු මෙතරඉන්න යමද මහත්තය මෙතනඉන්නින් මහත්තකොට මෙයා ගිංයින් කෙල්ද න මෙතන किම් මහත්ත කයිශයින් කියෙල් කියරදී එ අපි මෙතන්ට කියනකුලා මු සංවා ගිංකයින්ජාරිමසෙන් නැහැ किින් මහතාබෑංකු සේවකෙක් නොවේ කියන අදහස්ථම එතිරින් නැැ මහතා बබැංකු සේවකයෙක් නොවේ බල නීලා යමද සංවා නිහන් जින්ෙස් සම්ෝ නිහොින්ද යමද මහත්්‍යය යම මහත්්‍යයක් ජපන් ජාතිකයෙක් වේම් මහත්්‍යයත් ජපන් ජාතිකයෙක්ද කිය එ මෙතන උත්රය දී දඊයේමු සංවා නිහොන්ජිංජාරිමසන් නැහැින් මහත්ය ජපන් ජාතිකයෙක් නෙවයේ කියලා උත්තරය දීලා තියෙනවා මයිුසං මයිකුසංඒක ඕගලන්ට කරන්න පුළුව මෙත මයිකුං දීලතියෙනවා ඉංග්‍රීසු මයිකුසන් සේන්සේ කියෙල් දීලාතියෙනවා අපිට හන්න පුළුවන් මයිකුසංවා සන්සේදෙස් යන්සම්මෝ සන්සේදෙස්ක කිය අපිට හන්න පුළුවන් එයා ඉක්්ෂා කිය මෙතැන් දීල තින ෆ්‍රිකයන්කළුව ඊ යන්සංවා සන්සේජා අරිමසයෙන් කියලාපිට උත්තර දෙන්න පුළුවන් ඊළඟට බලන් මෙතන් තවපොන් සංවා ගකු සේです. තාවපො සං ගකුසේ කියලා මං මෙතන දීලතිීම. තවපොන් සංවා ගකු සේ. තවපොන් මහත්තා ශිෂ්‍යිය එක්වේ. එන් මෙතැතින ඉසුරු සං මන්දීවලින්. ඉස්සුරු සම්මෝ ගකු සේですか? ඉස්සුරු මහතාත් ශිශ්‍යය එක්ද කියමො මෙතන දීල තියෙනවා. එතවට මම ඉසුරු සං කියනෙක් කිය නත් මෙතන ගකුසේ කියලා දී තිීම. එතෝර අපිට උත්තර දෙන්න පුළන් හයි ඉස්සුරු සම්මෝ ගකුසේです. ඔවු? ස්සුරු හතයාත් ශිශ්‍යයක් ව කියලා අපට උත්තර දෙන්න පුළුවන් මමෝදාලා අපිට ඇති්‍යනාார்ර්යෙන් උත්තර දෙන්න පුළුවන් කව් ඉස්සුරු මහතාත් ශිශ්‍යයක් වේ කියලා ඇතියනාර්යෙන් උත්තර දෙන්න පුළුවන් නැ නාර්තයෙන් උත්තර දෙන්න බෑපිට මෝදාෑ මතරතිර අපට මෙහම කියන්නයේ මුසම්மෝ නිහොන්ஞ்சஞ்சா අරිමසින් කිය උ උත්තර දෙන්න බෑතිෙන්දිය අපට කවුරෙනෙක් ඇහු තවපොන් සංවා ගකු සේදෙස් ඉසුරු සම්මෝ කු සේ දෙස්කා කියෙැව්වෝ එයත් ශිෂ්‍යයෙක් වේ කියලා අපට උත්තර දෙන්න පුළුවන් හැ ඉසු සම්මෝ ගකු සේ දෙෙස් කියලාපිට උත්තර දෙන්න පුළුව මෝ මෙතන්ට දාලා ඇවිදියට අපිට වාක්‍ය හදන්න පුළුවන් ඊමට තවොන්සංවා තායිජන් ඉසුරු සම්මෝ තාාජින්දෙක? ොන් මහත්්‍ය තායි ජාතිකයෙක් වේ ඉස්සුරු මහත්්‍යයක් තායි ජාතිකයදද එතකොට උත්තරවල ඊයේ ඉස්සුරු සංවා තාායි ජිංජාරිමසින් නැහැ ඉස්සුරු මහත්්‍ය තායි ජාතිකයක් නෙවේ කියලා උත්තර දීර තියනවා එතකොට මෙතන්ට දාන අපි වා නිපාතය නැත නාර්තය උත්තර දෙන්නකොට මෙතෙන් අපිට දාන්න බෑඊයේ ඉස්සුරු සම්මෝ තායි ජිංජාරිමසින් කියලා කියන්න බෑ නැහැ ඉසුරු මහත්ත්‍යයක් තායි ජාතිකයෙක් නොවේ කියලා කියන්නන අපි අන්න විදියටවිතෙන්ට මෝදාන්න බෑ ඒ දම අගලන්ට පැදිලි කල්ලා දුන්නේ හරි ඊළන්ට ඔගලන්ටරන්න පුලාුව ින්නව නොහග පොත්තේ රේශුබී කොටස ඇති හයවෙනි ප්‍රශ්නය කරගෙනන්න පුළාන් මේ එක දහවෙනි පිටුවේ තියෙන්නේ අපි ඔන් Onlineයින් පංතියේදි මේකෙට උත්තර සාකච්ඡා කරනවා මේ අලුතෙම ඕෝගලන්ට දෙන තිේරි කොටසක් පොඩ්ඩක් මේක ලියාදන්නමං කාලවෙලාව දෙන්නම් මේක ලියාගන්න क दगवना हित सय ग दुने में सान किने महम गल कतारासानखला कता करनाने त्रमा कता चामिसा संमासा सासानेला कतागरा अी सामाने लांकाविी कता करना चामिला महात्मी है मैं विल्यषनी महात्मी हैला हमම कताक न्या नहीं लंका अप समारला नांगीमाल्ली अइयाका आजचीसीय දා කතා කරන හැබයි ජපානිදි නංගිමල්ලි ආචිී අයියක්ක්ක නෑ මේ ආහම හැමෙක්කෙනම සන්බවට පත්වනවා හැමෙ එක්කෙනුකුටම නම කියලා ඊට නමාගට සන් කියන කොට සදාල තමයි අපි ජපානෙද කතා කරන්නේ ඒක ලංකාවිදම්න්න ඔගල පුරුදු වෙලා එන්න ඕනේ මන් මෙතර මේ විදියට පලනි දීලදීවා ජපම්භාෂාවදී අසන්නගේ හෝ අන්න අයගේ වාග වාසගම අගට සංයුදා ආමාන්ත්‍රණය කිරීම සාමාන්‍යය සිදු කරයි මේ අසන්න කියලකින් ම කතා කරනිගෙන ඉලාට අසන්න අසන්න සමාට මං මෙතනක් උදාහරනක්ද මිලසං දොට චමිලසන් තමයි මගේ අසන් එතවටම චමිලසන්ට කතා කරන්නේ චමිලාසන් කියල කතා කර මිල එවිදියට මම කරන්නේ මෙසං කියන එක දා තමයි කතා කරන්නේ එතෝට ජපම් භාෂාවදී අසන්නගේ හෝ අන්න අයගේ වාසකමාගට සංයොදා ආමන්ත්‍රණය කිරීම සාමාන්‍ය සිදු කරයි ඊලාට මේ වාසගම කියලා කියන්නේ සාමාන්‍ය ජපන් ජාතිකයෝ බහුලෝ භාවිතා කරන්න ඒගොල්ලන්ගේ වාසකම් ඒගොල්ලගේ නම භාවිතා කරන්නේ ඇදැ සම සාමා්‍යෙන් මට මගේනම ඉස්සුරු විතානගේ තකොට මට ළමයි කතා කරන්නේ ඉසුරු කියලා සාමාන්‍යෙන් අප යාලෝ කතා කරන්න ඉසුරු කිය ආ විතාානගේ කියල මට කතා කරන්නේ හැබයි ජපානි කේ අනි පැත්තතියන්නේ ජපන් ජාතිකයෝ කතා කරන්නේ ඒගොල්ලගේ වාසකම් වලි දැම් අපේ සාමන්‍ය ලංකාව කවුරරි ජාන්ටාවට පස්සේ ඔ අපේ වාසගම කියෙක ගොඩක් අදි කරිනිෙ මගේ විතාානගේ කියන ඒගොල්ලට ශබ්ද කරන්න නමමාරීලට ආරච්චිලාගේ කියන ඒවාඊට පස්සේ ජයසිංහල වගේ ඒ වගේ ශබ්ද කරන්න නමාවරු අපේ වාසගම් දිගහින්ද අ්‍යමගේ අවස්ථාවකද ඒගොල්ලන්ට ශබ්ද කරන්න පහසුනම ඒගොල භාවිතා කරනවා දැම් මගේහම මං කියලතිනි ඉසුරු කියනක්වාාවිච්ච කරනික ඒගොල්ලන්ට ගොඩක් එගොලන්න ගොඩක් ලේසියෙන් මේ ඉසුරු කියන්නනම ශබ්ද කරන්න පුළුවන් ඒකෙ හින්දා ඒගොලු පළවින්නම්මගේ පාච්ච කරනවා සාමාන්‍ය ජපං කට්ටියගේ නම් එගොල්ලො කතා කරද්දි භාවිතා කරන්නේ වාසකම එගොල්ොගේ නම හවාම එගොල්ලො කියන්නේ වාසකම තමයි එතකොඩ තනකා කියලා ගත්තො ඒගොල්ග තනකා කියලා කියන මගේ නම් තනකා හිල්ලියෙන හැබයි තනකලා ඉන්න ජපානි බරගාන්න න්නයි ප්‍රශ්නතිී නවා ළඟෙට ඉච්චිකව කියයි නට යමද කියයි යමදලා ඉන්න හන්නට ඒවගේ ගොලගේ වාසගමින් තමයි සාමා්‍ය කතා කරින් තීළඟට සිංහල භාෂාවෙන් සිංහල භාෂාවෙන් මහතා යන තේරුම ලැබෙන අතර භාෂකයාගේ වාසකමට හෝ අනෙක් නම් වලට එකතු කිරීම සිදු නොකරයි ඒ ගැන උදාහරණයඇෙද භාෂකය කියල ගැන මේ කතා කරන මම කතා කරන මම මම කියනම්. තිග ඔයායන්න මේ ඉසුරු තවටිකින් ඉන්න මම කියන අදහස මම මම එතැදිී මගේ නම කියලා මම තවටිකින් එන්නම් කියල කියන්න පුල ඉසු තවටිකින් ඉන්න එතුවරු ම කියන්න මේ ඉසුරු සං තවටිකින් ඉන්න කියලා කියන්නේ ගැනෙ මම කතා කරනකොට මගේ නම එතෙන්දි එතෙන්දි එතන්දිී මගේ නම මොකක් හරි තැකදී භාවිතා වුනොත් මගේ නමගට මම සං කියන ක ෑල්ල දාගන්න මම කතා කරනකොට ඉසුරු මහතාගේන එක මගේ නමගට මම දාගන්නෑ මම කතා කරනකොට අන්නෙක පොට අතකතියාගන්න. එතකට පන ලං් ල එහෙම ඉළඟට අප යුනිසිට කියහම විල්ල ෆෝරීන් කටිය පිටය ඇවිල්ල ගුල්ලගගේ නම්හම කියෙකට වතශිනෝ නමයිවා අපේ චීනක් කෙනෙක කියිය යම් කියලා එයා කියන වතශිනෝ නමයිවා යම් සම්දෙස් කිය කියනවා. හැමෝම යන් සං කියලයටට ප්‍රචි කන දයා එහෙම කියියනවා. මගේ නම යන් සන්වේ කියලා කියන මගේ නම යන් මහතා වී එතකොට අන්නේ විදිරයි සං කියන කෑල මං ගැන විස්තර කරනකට අපි දාගන්නෑ මට මහතාගෙන් නම දාගන්නේෑ අනිත් අයට කතා කරදි තමයි අපි හැමතිස්ේම සං කියනක දාන්න ඕනා තමන්ගේ නමට සන්දාල තමන්ම කතා කරන්නේ අන්න මතක දයාගන්නේ ඊළමට චන්හාකුන් යන පද කුඩක්ගේ නම්මකට භායතා කරන අතර ඇල්ම බැදීම එමඟින් ප්‍රකාශ වයේ කියලා එතන සහන් වේනවා චන් කියන එක චන් කියන නම්ම අපිට භාවිතා කරන්න පුළුව ගැහැනු ළමයින්ට පොඩි ගැහැන් ළමයින්ට ඒවගේම ලොකු ගැන් ලමයින්ටත් ඒ භාවිතා කරන එතැන සමහරලාට ය බයිෆරෙන්න්් ෙන්ඩ පුළුවන් චන් කියල භාවිතා කරන අස්ථාතියින සමහරවස්ථාවල්දී මේ පුද්ගලයා ටිකක් වැඩි හිටිය කුණත් අනිත් එක්කෙනගේ වායස පරතරය ටිකක් වැඩි නංස සමරාස්ථාවද මන් දකල්ගෙන අරුබයිතු පාට්ටම් කරන තැන අර ඳටම වැඩ කරනන්න හොඳටම ආදරයෙන් තියාගන්න ඕන එක නාට සමහරලාට අතන ඉන්න සචෝහරි සචෝ කලකෙනනතති ඉන්න වැඩ කරන උඩෙක්කන එහමනැත තච කියලෙන තච කියල කියන්නේ ඒ ශෝප්ප එක එෙමනතන්ඒ ස්ුවන් උඩ ච වගේෙන එයාය මැවිල්ලා චන්දාාල කතා කරන එක ගැහැනු පිරිම් බේදයක් නැතුව හැමෝටම චන්දාල කතා කරන අවුරුදු විස්ස විසි පහ කට්ටියට එහම චන්දාාල කතා කරන්න පුුව ලා කුන් කිය එක පොඩිලළමන්ටත් දාාන්නඩ පුළුවන් සමර අවස්ථාවල්දී ැේ කැම්පසගේද මංඉන්නකට මට සෙන්න්සෙලා කුන් කියල කතා කරන අස්ථාතිීම ඉසුරු කුන් කිය කතා කරන අවස්ථාතිීම ඉලාට මං අඩ කරන තෑනනත් එතැන මට වඩාවායසිං ගොඩා පෙඩිකටිය ඔන්න කුන් කියන කෑල්ල දාළ කතා කරන ඉසුරු කුන් කියල කතාකරන අවස්ථාාවතින ඉන්න කුඩාලමුන්ට කොමනාක්න මේ සමහාර අවස්ථාවදිී වයස පරතරය වැඩි අවස්ථාවල්දී අර උඩ්ඩ ඉහල කෙනා කුන් කියල දාලා කතා කරන්න පුළුවන් අන්න වගේවත් තියෙනවා ඉලන් බහුලෝ මේකය දෙන්න මේ උඩාලමුන්ගේ නමාගට චන් කුන් කියන පාද මේක චාන් කියන පාදේ අපිට පැටියාවගේ සිංහල දහසක් ගන්න පුන පැටිය කියෙන දහසේත කොට ඔගලන් චන් කියල කතා කරම ගහැන් ළමි පුරුුණත් චං කියල කතාකොර සමහර අවස්ථාවදි ආදරවන්තය ආදරවන්තයට චන් කියල කතා කරන්න පුළුවන් හරි අසන්නට ආමාන්ත්‍රයය කරනි විට අනත යන පදේ භාවිතා නොකරන අතර නමට සන්න එකතු කළ එකතු කර කතා කළ යුතුවේ කියලා මෙතන සඳහන් කරලා තින් එතකොට ඕගල්ලන්ට ඔ ඔගල මේක අහනගම ලිය ගැනීමටික ඕගල්න් කාවාරය එක්කෙන කම්බුණාව මේ අන නමයිවනන්දෙස්කා කියලා ඇහුව ටිකේක ආචාර්ශීලී නෑ අපි හන අනතා නමයි වනන් දෙෙස්ක කියලහන් අනතා නමයි වනන්දෙස්ක කියලවර ඒක ආචාරශීණ නෑ ඔය අනත කියන එක පාවිච්චි කරන්න පා ජපාන පාවිචි කරන්නෑම හොඳ ැති වචන ො අත කියනෙ එක අපි කරන්නේ මොගක්කර එයාගේ නමදන්න නැත්ත අපි කියන්නේ සවවිමසය ඔ නමයිවා කියලන්නේෙම ස්වවිමසයෙන් ඔොනමයිවනන්දෙස්ක කියහන්න කොලන් ඉඩපස යා නම කියන්න එය නමකිව වඩ පස්සේ උදාහන්නද යාකින යාමද කියය යමද සන්ෙස්ක යමත සංවා දුකනි සුන්ද ඉමස්කා කියල හැන්ෝ යමතමහත කොහිට ජීවත්්‍රයන්නේ ඒ වගේ අන්නද දිගට යාතෙක් කතාරන්න පුළුවන්ඇඒ හැමවස්ථාවකදීම ඔය සං කියන එක දාලා එයාග නමට සසාෞන් කියනෙ එක දාලා අපි කතා කරන්න ඕය ඊළඟ ප්‍රශ්න අපිට ඔයි නම් අමතක වෙනවා ජපන්කටේ නම් අමතකෙනවා ඒගුල්ල අපේ නමක් කහගත්තු ඒක හොඳට මතක තියාගන්න මතකති යාගෙන මාස ගානකින් හම්බනත් ආ ඉසුට සං ගෙන්කි දේස්කා කියලාහන එතකොට මාර වැඩේ දැන් ඒපුද්ගෙල නම් අතගනෑ දැම් ට ඔන්නවේ ප්‍රශ්න තිීනවා එතකොට ම ගෙන්කි දේස් ගෙන්කි දේ කියල දැන් මම දර්යට දැන් නම කියලා ඔයත් ගෙන්කිද කියලා අන්නඩෝන් අන්න වගේ අවස්ථාවකද පොඩ්ඩක් අපිට කියලා ආසේචප නම ඔ්වෙේතෙනයිදෙදෝ කියලා කොඩ නමනම් මතගනෑ නමයිවනන් දෙෙස්කා කියල මං ආයිසරයි නමහල උදහන දෙරයක්ොත් ඉචිකාගේ ඉචක් ඉචික සම්ම ගෙන්කි දෙස්ක කියලා අහගෙන යන්න පුනා ඔයත් ඔයත් නිරෝ වගේ සැපසනට කොහොමද කියලා හන්න පුළුවන් ඒ වගේ මට මේ විච්චාවස්ථාතියෙන්න්නේ මට මේ වෙච්ච අවස්ථාටිකත්තම ඕගොලන්ටකින් වේ ජපාන දී ඕගල්ලන්ගේ නමක් කිවත්හම ජපන් ජාතිය සාමාන්නේ කොහොමරේග මතක තියාගන්න එහිද ඕගල්ොත් ලි හගුව පන් ජාතික කියන් එක කිය ංගින් ්‍රේ කරන ප ාතිකන්ගේ නම් පොඩ කොහර නෝට එකක් ගහ නරි තකතියාගෙනඉන්න මොකද එොල්ල ඊළඟට හම්බුුණාව නම කියලා කතා කරනවා අපිත් එතකොඩ නම කියල සන්න එක දාලා කතා කලා එගොල්ල තෙක්ක කොඩක් මිත්‍ර ීඩී වෙන්න පුළුව නම මතකති ුණත්තේ ගොල කොඩ ඒකට මේ මොකද කියන්නඒ ගොඩක් ගොරි තයි වෙන හීම ැයිවල ොඩක් ස්තුති කරුණ නමහ මතක ච හරි ඊලාඟට මේ අනත යනපදේ අම්පුු සැමියන් වැනි සමීප සම්බන්ධතා ඇති පුද්ගලෙන් භාවිතා කරයි වෙනත් අයකුට අනත ලෙසා ආමාන්ත්‍රණින් කළොහොත් එය එම පුද්ගලයා අවතක් සේරුට ලක්කිරීමක් වැනි නිසා අනත භාවිතයේදී සැලකිලීමත් වියයුතුය කියම මෙතැන් සඳහන් කළරියම් ගොගොල්ලෝ සමහරවිට ඔෂීන් කතා බලපු කට්ටියට මත ඇති ඔය ඔශීන් එහෙම බැන්දරපසයා අනතා අනතා ගොහන් තබරු කියලාවා දැම්බත් ක අනවාද අන්න වගේ බැඳපු කට්ටියේ අමු සැමියන් අනත කියනක ගහැනු කෙනා පාවිච්චි කන පිරිමි කෙනට අනත කියල කතා කරන්න පුළුවන් පිරිමි කෙනම් යහැනු කෙනාට අනත කියයට කතා කරන්න පුළුවන් අදහස අ බැන්දර පස්සේ මේ මේ සමාරලටට දෙන්නතෙ කතා කරන්න මේ ඔයි මෙට පොඩ්ඩක් එනවාද වගේ අන්න වගේ බැන්දර පස්සේ අගු සමියන් වගේ කට්ටියේ මේ මේ ඇහුනද වගේ එහෙම දහසක් එන්න මේ පොඩ්ඩක් එනවාද මේ බත්කානවාද වගේ එහෙම කතා කරන්න ඔය අනතක භාවිතා කරනවා අමු සැමියන් අය කටේ ඉටව සමාර කපල්ලුන් යාලවෙ යිඉන්න කාල වනත් ඒගොල ගොඩාම් සමීපන සමහරයට ඔයා නැත කියනක භාවිතා වෙනවා ඔන්න එටක තමයි ගැන සහ අනතා ගැන සහ චම් සහ කුන් ගැන විස්තරය හරි මේ මොනහට ප්‍රශ්ති නයින්වා න්න්සේ කුන් පාච්චනන්න පිරිමිළමයිටද කුන් පාච කුන් පාචයන්නේ පිරිමිල්ලමන්ට පමණයි කුන් පාවිච්චයන්නේ පිරිමිලමන්ට පමණයි චං කියන එක ගැහැනු පිරිමි බේදයක් නැතුව පාවිච් ඒක පොඩ්ට සඳන් කරන්න මේ කුන් කියන පාවිච්චයන්නේ පිරිමිල් අමන්ට පමණයි කියනක ලියාගන් ශං කියන ගැහනු පිරිම් බේදයක් නැතුව පාවිච්ච වෙනවා හරි තමුණන රසතිවල් ට ම ගලන්කිය මේ අපි දැන් හදන්න මේ වයස කියන්න වයස පවසාන තමනය හදන්නේ මෙතන් නම්පදේ වානිපාතය සයිදෙස්පලිං අපිට වයස කියන්න පුළුවන් සයිුරි චංවා හස්සයි දස් කලමො මෙතල් ලියල තියෙනවා සයිුරු පැටියගේ වයස අවුරුදු අටයි මෙතෙන්දී අටට කියනෙක ශබ්දයනනි හස්සයි විදිහට ඔය ව වයස ශබ්දය ආකාර පොඩ්ඩක් වෙනස් වෙනවා එකක තැන් අඩුව අපිට කියන්න පුළන් අවුරුදු එක නම් स देखना निसाई तुननासासाइ नसााइल गोसााइई ्रकुाइ नानासाई අප අवेට हचई කිය න්නේ हासाई नाम्य साइ जुससााइ वि තමයි शब्द වෙන්නේ ध सයි साइरू लाम ट अවटाइ කියनाදහස මේ कතුले ती है මट කිය आදහ कතුले තියෙනවා ඊ තාරෝචංය තාරෝ චංවාවයි තාර පැටිය වස අවුරදු නමයයි එවතන් තාරෝ ළමයගේ වයස අවුරුදු නමය කියන අදහස මෙතැනින් මේනවා ටීඟට අපවිට ප්‍රශ්නයක් කහන්න පුළුවන් නන් සයිදෙස්කා නන් සයිදෙස්කා කියල ප්‍රශ්නයක් කහන්න පුළුවන් ඒක අදහස වයස කීයද කියන වස කීයද කියනෙ අන්න විදිරට ප්‍රශ්න අහන්නපුළුවන් වයස පවසන්නේ ඔන්නොයා ආකාරයට ඟට වයස සහන්න පුළුවන් තවාකාරයට තමයි ඔයි කුත්සු දෙෙස්කා ඔයි කුත්සු දෙස්කා කියලහන්න පුළුවන් මේක ගොඩක් ආචාරශීදී නංසයි දෙස්කාවලට වඩා මේක ආචාර ශීදී ඔයි කුටසු දෙස්කා කියලා අහන එක එහෙම අහන්නත් පුළුවන්ගේ මේආකාර දෙකින්ම අපිට වය සහන්න පුළුවන් ජපන්භාෂාව තිනෙන ටික ආචරශීලී විහාරය සහ සරල විවහාර කියලා ඇතකො අර හාචාරශීලී විදියට කතාරන්නකට අපිට ඔන්න වගේ වචන පාච්චි කරන්න පුළුවන් අපට ඉස්සරන් හම්ුවේ අපි ඉන්නවා කියනකට ඉමස් කියල කියනවාගේම ඉරශශය මස් කියලත් කියීම එක අදහස ඉන්නවා කියනක ආචර් ශීලි ස්වරූපය ඊනඟට කනවා කියනකට අපි තබ මස් කියන පාවිච්චි කරන ඒවාගේම එක ආචාර් ශීලියෝ කියන්න අපිට මෙෂයාගරි ඉමස් කියන වචන පාවිච්චි කරන්න පුළුවන් අන්න්න වගේ සමහර ජපන් වචන තියෙනවා ීලීවර් පාවිච්චි කරන්න පුළුවන් අප රහට ඉගෙන ගමු ඊඟට ප්‍රශ්න ඇසීමහක්ත්තර ලබාදීමමගේ මිඩ මේවිට ප්‍රේංශූ කරන්න පුළුව බලන්නේ එක මෙතනහනෝ මේ යමත සංවා නන් සයිදෙස්ක කියලාහන යමත සංවා න සයිදස්ක හතලිස් සටයි කියල්තින යො හස්සයිෙස් 48歳です ක් වේ කිය දහසන තිෙනවා クさんは何歳ですか මමහキーද45歳です45歳です අවුරදු හල පහක් වයේ කිය දහස ポンさんが何歳ですかキー 22歳です 22歳です ුදු විසි දෙකක් වේ කියනා දහස එතන තියෙන ඉසුරු සංවානා සයිදස්ක ඉසුරු සංවානා සයිදෙස්ක ඉසුරු මහත්තක වයස කියයෙද නුගයිෙස් ු රුදු විසි පහක් වේ කියලා අපිට එතන දීර තියෙනු අන්න විදිර අපිට වය සහන්න පුළුවන් ඒවාගේම උත්තර දෙන්න පුළුවන් මේ විදිහයට මේ වය සහන කේ සසා උත්තර දෙනකේ ප්‍රශ්න තිරවාද ඔගල්ලන්ට ඊළඟට බ මෙතන් සඳහන් කලති නවා ින්න නිහු පොතේ රු බි කොටස ඇති ත්තනනි ප්‍රශ්නය හත්තනි ප්‍රශ්නය කරගෙන එන්න කියලා ඕවො තව එ අහලාදේන මෙතැන පොඩික්මෙන්් මට මැසේ ජයක්කලති නවා අපි විස්සට නිජුස්සයි කියලා කියන්නේ නෑ නිජුස්සයි කියන්න අපි විස්සට කියන්නේ හතාචි කියලලා එක පොඩ්ඩ ඔගලගේ නොටක සටහන් කරගන්න විස්සට කියන්නේ හතාචි කියලා ස්සටිෙන කතා කියලා විශේෂ අවස්ථාවො නෝ සටහන් කරරන්න ළඟට අපිරන්න ऑலை පාන්තිද මේ ොොට සාකච්ச்சා කර කටිය ඊළඟට අපි කරන්නේலை පන්ති පළ කන්නේ තයි கைයිවා කොටස භවිතා කල කතාව පුහුණුවෙන මේ කයිවා කොටස අපට साන් එක තිීම साන් कහला ඒ වගේ අනුකරණය කල්ලා ඒ විදියට අනුකරණය කලා කතා කරන්න තම අපි දැන් ටයි කරන්නේ හරි මුලිමි සෞන් රැක්්ක හල ඊට පස්මාවගලන්ට මේක මේක සිංහල තේරුම කිය දෙන්න හජින් මස්තේ තමයි මේ පාඩමේ නම හජින් මස්තේ කල ගැන අයුබෝවාන් කියනආයිබෝන් කියන සිංහල අදහස කියලා අපි ගම් මෙතන යන සතෝ යමද සහ මිරසන් අතර තමයින්න මේ සතෝගැන් මේ මැද ඉන්නෙක් කෙන මේ ඉන්න මිරාසං ගෙන රටකින් ආපු මෙන්න මෙයා තමයි කේ කොසන් ගෙහැන්ු කෙනා මෙන්න මෙයා මෙන්න මේ කේ කොස්සන්ට මේ අුතෙන්ව මිරාසන්න හඳුන්නල දෙන්න තමයි කදන්නේ මේ යමතසං ඇවිල්ල ස මේ සතෝ සං ඇවිල්ල මේ යමතසන්ට කතා කරනෝ මුලින්ම එයා මෙහෙම කියවා ගැහැනු කෙනා ඇවිල්ල මෙතෙදි ඔහයෝ ගොසයි මස් කියලලා මෙතෙන්ට කතා කරනවා මෙහෙම බෙල්ල නවල සුබ උදේසනක් වේවා කියන おはようございます කිය කියさんこちらマイクムラーさんですけど මේෙන්のම මේク මහ කිය කියのはラーさんはじめまして マイクミラーですえっと කාරා කියීවස් කියලා කියනවා අයිෝන් ම මයි මම ඇමරිකාවින්දලා ආය කියලා කියනවා. දස යරකよろしくお願いします ඔබ හඳුනා ගැීම සතුටක් කියලා කියනවා ඊට පස්ස මින්ම ඉන්න කේකු සං කියනවා මම සතෝේකෝවේ දෝ යරෂ මටත් හඳුනාගැනීම හඳුනාගන්න ලැබීම සතුටක් කියලා එයා කියනවා ඔන්න විදියට තමයි යන්නේ සතෝ සන් තමයි ママ、ヤマダサンタマイ、ラメイシャさん、ーミラサンタマイ、イメイシャさん。ハリ。オネ、アビパタンガモオナマネヘキノ。オハヨグザイマス。オハヨグママイクミラサンデス。アジまして、マイクミラーです。アメリカカラ、キマシタ、トサヨルシコ、オナギ。 साथ के को देश दोषरोस्तु री अ्य විම න්නේ ाइ में प्रसीडට අප අපිට ईගෙන मොද ස්पोකन හදාගන්න පුළුවන් ස්पोකन ැතු जापाපनी කරග කයි ම ගට ොඩा ස්पोකन පැත්තර බර දෙන්න स्पोකन පැත් හ පස होग ලිස්න ගुඩाක් लेසි ගොඩाදාගන්න පුළුවන් ට ඔන්න අපිට දना හත්වනිකංජය හත්වනිකංජියය මේක ශබ්දයන ආකාරටික බල නන විදිහයට මේක ශබ්දයනවා ඊීළඟට මේක නනෝ විදිහයට ශබ්දයනවා ඊලාට මේක සිච්චි විදියට ශබ්දන මෙට මේ ආකාර තුනෙන්ම ශබ්දනයි කියලලා ඔබල්ලො ලියාගන්න ඕන මෙතනම මේක හැදුුණු විදදිහම මෙන්ම විදියට දාර තියෙනවා පහට දෙකක් එකතුූවිට හත වේ පහට දෙකක් එකතුවිට හත වේ කියල මෙතනින් මෙහම මේ රූපාක්ෂරය හැදුණු විදිහම මෙතනනි සඳහන් කරලා තියෙනවා ලිය කාය देख ස්පින් අපි ලියන්ල මෙහම රක්ග උඩින්දර පල්ලහට මෙහෙම රග හල මේ හතකंजी අපිට ලියන්න පුළුව අපිට හතට අපි කියනවා नाना කියලා ඊළට හත්වනි මාසට අපි කියනවාසිචි ගත්සු සිචි ගත්සුලාකොට මේ බ්ද මෙ සිචි විදියට ්චි ගත්ු ඉඩවස අපි දේවල් ගनाම් කරනකොට අප ොකක් හරි ේවල් ගනම් කරග යනකොට අපියකර කිය නනාට්සු කියලා ෞන් දේවල්ගේ ගනන් කරගෙන යනකට අපිය කර කියනවා නනාටසු කියලා ඊළඟට මාසේ හත්වන දිනයට අපි කියනවා නනොක කියලා හත්වන දිනයට අපි කියනවා නනොක කියලා මාසේ හත්වනි දිනයටහරි කටික ලියාගන්න පටියෙන් මේ මං කියපු විදිහට කොත කොත සගස් කරගින් දීල දන කොතක් හදාගෙන් තියෙනවා ං කියපු විදිහයටට මෙම හදල පොත්ත මෙහෙම ඉරිගහලා මේ විදිහයට ලියලා ලක්සන්ට මේ එල්ලියන් ස්ටෙප්ටික එක දෙක තුන හතරයිද ස්ටප් ස්ටෝකෝ එක ලා ීෙන යිලා මම දුන්නා ශබ්දාාකාරටිකමතැල්ලියාගැතිෙන ඉට පස ය වෙන වෙනම පිටුවක් පිරෙන්න්න ලියල තිේනො මෙම කරගෙනනික තෝගල්ලට වරදින්න කාංජික ගොඩදාගන්න කොළුවන්ග බෝමෝදරි ඊ අට කියනෙක්ද ගම මෙත මෙහම සඳහන් කලති න මේ කතගන හා අකුරේ හැඩට හැඩේ වනා අතර හච්චි දෙැශස ලියනවිට භාවිතාව කියයට සඳහන් කරල තින මේක හාකුරේ හැඩේ හච්ච විදිියර් තියනකොට අපිට මේ පාවිච්චන මේක ශබද්දය නාකාරටික තමයි ඔයඔත්තන තියෙන්නේ මේක යත්සු කියනකොට යාසග චිසයිත් සූ විද ශබ්දයනවා අප පො මනාහ ේවල් ගනන් කන්නකට පොඩිදේවල් ගන් කන්නනකට යත්ු කිය ගනකන්න තකො මේ යාතක චීසයිත් සූත්තකතම මේක ශබ්දය ශ්දන මේ යවිදි ශදන මේ හච් හා ීසයි සතත් ශबබ්ද වෙලා යනවාබ නමනින් නමනි කොනු විදි කොොන වි ශදනවා ඉළඟට ශනර මයිව විදි ශ්දන මේ මෙතන එකන ෂ් ගහන মানুषස්සේ ට පුළුවන්ත් කුශබ දහයක් ගහන්න එකයි දෙකයි අයෝ නමේෙන් නැවතුනනා කියරමත සහන්න පලතිනෙන යට නමය ගහන්න පුළුවන් එතක නමේ ශබ්ද නාකාර තමයි කියු කු විදිර් ශබ්ද එලාට නමේනි මාසේ කුග කුග විදිර ශබ්ද කරනවා එලාට දේවල් ගණන් කන්නකොට නමයට අපි කොොනටසු කිය ගියම ඊටසේ මාසේ නමවන දිනයට අපි කියන කොක්කො නොක කියලා හරිටිකලියයාගන් හරි අපි අන්තිමකන්ජිටයන් දවෙනිකාන්ජීල් අදදවසන්තිමකාන්ජීක ශබද්දන කාර තමයිතෝි जුස්සයි කියයෙන්කොට ජූතක චීසයි යවකු ශන जුසයන්ුයිකනෝ ඉදි ශ විදියට ශද්දයන ඔන්න ආකාරටිකට ශද්ද වෙන මේකන්ජය එතකොට අපි මේකර ගන ජ ඊලාට ජූ ගත්සු කියල කියෙන දහවැනි මාසිට ඊලායට තෝ කියලා කියන දහයට ගනම් කරනකොට ඉටස මාසේ දහවැනි දිනයට අපි කිය තෝක කියලා හරි මේක හැදෙන විදී දහයක් එකරිකට ගැට ගසා මිටියක් සාධ ඇතිකල මත සසාහම කනක ල මන් පුළුවන් හරි මේක අලගන්නතමයි අවසන් ජය අරදවස